Diesel සහ දැවිතෙල් අවසන් වීම හේතුවෙන් මේ වන විට ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 540ක ධාරිතාවයක් අහිමි වී තිබෙනවා. නැප්තා නොලැබුණහොත් කැලණිතිස්ස සංයුක්ත චක්‍ර බලාගාරයේද අද පස්වරුවේ අක්‍රිය වනු ඇති. ඉන් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වන විදුලි ධාරිතාවය මෙගාවොට් 165ක් බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළේ. මෙලෙස කැලණිතිස්ස සංයුක්ත චක්‍ර බලාගාරයේද අහිමි වුවහොත් ජාතික විදුලි බල පද්ධතියට සමස්ත ලෙස අහිමි වන විදුලි ධාරිතාවය මෙගාවොට් 705 දක්වා ඉහළ යනවා. මෙරට දෛනික විදුලි අවශ්‍යතාවය දල වශයෙන් මෙගාවොට් 2250කට අධිකයි. මෙගාවොට් 750ක ධාරිතාවයක් විදුලි බල පද්ධතියට අහිමි වුවහොත් මෙරට දෛනික විදුලි බල අවශ්‍යතාවය වන මෙගාවොට් 2250න් 705ක් අහිමි වී යනවා. යනුව ජාතික විදුලි බල පද්ධතියට එක්වන්නේ මෙගාවොට් 1545ක ප්‍රමාණයක් පමණයි. මෙය දැවැන්ත විදුලි අර්බුදයක් දක්වා ගමන් කිරීමේ පෙර ලකුණක්. මෙවැනි තත්ත්වයක් තුළ සෑම විදුලි පාරිභෝගිකයෙක්ම විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම අත්‍යවශ්‍යයි. මේ අතර රාජ්‍ය ආයතනවල විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්මෙන් යුතුව භාවිතා කිරීමට අදාළව උපදෙස් ඇතුළත් විශේෂ චක්‍රලේඛයක් අද දිනේ නිකුත් කිරීමට නියමිත බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර මෙරට දෛනික ඉන්ධන අවශ්‍යතාවය ඉහළ ගොස් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එමෙන්ම දිවයිනේ ඇතම් ප්‍රදේශවල ඉන්ධන පෙරහුම් හල්වල ඉන්ධන හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වනවා. ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පොලින්ද ඇතම් ප්‍රදේශවලින් අපට වාර්තා වුණා. දැන් පොලින් ක්‍රමයක් තමයි හැදිලා තින්නේ. මේ ගැල්ලා කෝටාපගේ අච්චාරුව. අච්චාරු දේශපාලනේ, අච්චාරු රාජපක්ෂ පාලනේ. නෝකතා නොස්තින අපිට. පොලින් තමයි ඔක්කොම කියන්නේ. සමහර වෙලාවට ළඟට යනකොට පෙට්‍රල් ස්ටේෂන් එකයි කියන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.